දිවයිනට නීති කඩන රියදුරන් වීඩියෝ කර එවන්න ඇප් එකක් හදනවා කියලා තියෙනවා. ඒක කියලා තිබුණ ඩීජී ඉන්දික හපුකොඩ මහත්තයා ප්‍රදීප් ප්‍රසන්න සහ ජූඩ් වාර්තා කරන තොරතුරට යන්න පුළුවන් වෙයි. නීති කඩන රියදුරන් වීඩියෝ කරලා එවන්න ඇප් එකක් හදනවා කියලා තමයි එතුමා සඳහන් කරලා තියෙන්නේ. තවදුරටත් යමුකෝ මේ තොරතුරට. මාර්ගයේ රියදුරන් පදිකයින් සිදු කරන වැරදි වීඩියෝ ගත කර මහජනතාවට පොලිස් රථවාහන මූලස්ථානයට එවිය හැකි ඇප් එකක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව පොලිස් රථවාහන මූලස්ථානයේ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හබුකොඩ ඊයේ පැවති මාර්ග ආරක්ෂාව පිළිබඳ මේ ජාතික වැඩමුළුවේදී ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම කියන්නේ දැන් මේ නීති කඩන රියදුර විතරක් නෙමෙයි පදිකයින් පවා වීඩියෝ ගත කරලා මේ ඇප් එකෙන් එවන්න පුළුවන් කියලා තමයි හබුකොඩ මහත්තයා ප්‍රකාශ කරන්නේ. ඉතින් මම හිතන්නේ මේක බොහෝ සෙයින් වැදගත් වෙනවා. බොහෝසෙන් මේක වැදගත් වෙනවා. මොකද අපිට මේ රියදුරෝ විශේෂයෙන්ම නීති කඩන රියදුරෝ වීඩියෝ කරලා එවන්න යම්කිසි අවස්ථාවක් ලබා දෙනවා නම් සමහර වෙලාවට මේ මොකද පොලිසිය ඉන්න තැන්වල ඔවුන් දන්නවා පොලිසිය ඉන්න තැන් කොයි වගේ තැන්වලද කියලා. පොලිසිය ඉඳහරි ඉන්න තැන් ට්‍රැෆික් පොලිස් කොහෙද ඉන්නේ කියලා. එතකොට විශේෂයෙන්ම බස් රථ රියදුරන් වෙන්න පුළුවන් ලොරි රැවෙන්න පුළුවන් ඒ අය ඒ තැන්වලින් බොහෝම විනීතව නීත්‍යානුකූලව ඔළුවත් නමල ඔළුවත් පාත් කරලා සාමාන්‍යයෙන් 80ට 100ට ආවනම් 30ට 40ට තමයි යන්නේ. හැබැයි ඒ පොලිස් නිලධාරීන් පහුණු ගමන් පහුවෙලා මීටර් 3-4 යන්න දෙන්නේ. අන්න ගියර් එක දාලා ඇක්සලරේට් කරලා ඇරලා යනවා 60ට 60. ඊට පස්සේ මෙන්න මේ වගේ ස්ථාන හොයාගෙන මෙන්න මේ වගේ කරන රියදුරු අල්ලගෙන ඔවුන්ගේ මේ ක්‍රියාකලාපය වීඩියෝ ගත කරලා එවන්න පුළුවන් වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ඉතින් වැදගත් වෙනවා. මොකද එහෙම දෙයක් නවීම නිසා මං හිතන්නේ රියදුරුනොත් ඔන්න පොලිසිය පහුණා දැන් ප්‍රශ්නයක් නැහැ කියලා. ඊට පස්සේ ඔවුන් නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන ආකාරය පේන්න තියෙනවා. හැබැයි ඉතින් එක පැත්තකින් කියන්න වෙනවා මේ අය වීඩියෝ කර කර ඉන්න ඕනේ නැහැ. දැන් යන්නකෝ මේ දැන් වෙලාව දැන් යන්නකෝ මේ 138 පාර වෙන්න පුළුවන්, එනත නුවර පාර වෙන්න පුළුවන්, ගාලු පාර වෙන්න පුළුවන්. දැන් ගිහිල්ලා නිකන් බලාගෙන ඉන්නකෝ වීඩියෝ ගත කරන්න දෙයක් නැහැ. පොලිසියට මහජනතාවට කියන්න ඕනේ නැහැ. පොලිස් නිලධාරීන් ඉන්න තැනම මොන විදිහටද හැසිරෙන්නේ මේ බස් රථ රියදුරන්? නැත්නම් බස් රථ රියදුරන්, නැත්නම් ත්‍රී රථ රියදුරන්, ඒ වගේම තමයි මෝටර රථ රියදුරනුත් ඉන්නවා, නොයිකුණු රියදුරන් ඕන තරම් ඉන්නවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ පොලිසියට විතරක් මේක කරන්න බෑ. නමුත් මහජනතාවගේ සහයක් ඉල්ලලා තියෙනවා. ඒ නිසා මහජනතාවත් ඒ සඳහා සහාය ලබා දෙන්න කියලා අපි කියනවා. ඒ වගේම නිලධාරින්ට පොලිස් නිලධාරින්ට අපි කියන්නේ උපරිම ලෙස නීතිය ක්‍රියාත්මක කරන්න. එහෙම නැති වුණොත් මේ සෙල්ලම නම් නතර කරන්න හම්බෙන්නේ නැහැ. 60,000ක් පාරේ මැරෙයි කියන දැඩි බියජනක තත්ත්වයක් දැන් රට තුළ නිර්මාණය වෙලා තියෙනවා.